ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත වන්දනාගාරයේ සිට මෙහෙවන පාතාලයත් කුඩු වෙළඳාමත් වහාම නතර කරන්න ජනපතිගෙන් දැඩි ක්‍රියාමාර්ග නීති විරෝධී ගිනි අවි ළඟ තබාගත් ඌව තැන්නේ සුමන හිමි ජීවිතාන්තය දක්වා සිරගෙට දේශියත් බටහිරත් මිශ්‍ර කර ප්‍රතිකාර ක්‍රම හොයන්න පරිශ්‍රණයට සුදුසු කාලය ඇවිත් ඇමති බන්දුල කියයි. ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217 දක්වා ඉහළට. දේශීය ප්‍රවෘත්ති පාතාල නායකයන් සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්ව විමර්ශන සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. රට තුල සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙවන බවට නිශ්චිත තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ පිළිබඳව ජනතාව අතර පවතින මතයද ඉතා කනගාටුදායක බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. මෙය නිවැරදි කළ යුතු අතර බන්ධනාගාරයේ ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. බන්ධනාගාරයේ හෝ පොලිසිය බිඳවැටි ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ බලපාන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. කුමන දේශපාලන මතයක් දරුවද නිලධාරියෙකු නිවැරදි දේ කරන්නේ නම් එය අනුමත කළ යුතුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම විධිමත් කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. ආරක්ෂක ලේකම් යුදහාමුදාපති පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කළ යුතුයි. නිලධාරීන් පුහුණු කිරීම දිරිගැන්වීම ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. දෝෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනා ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතු බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක. මම වෙන දේවල් බලන්නේ මට ඕන කරන්න. ඉතින් මම ඒක අනිවාර්යෙන් කරනවා. කවුරු තරහා වුණත් කවුරු යාළු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක කරලා තමයි මම නවත්තන්නේ. මම මේ ප්‍රසන්න එකේ හැමතුමක් කියන්න. මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට කියන්න හැදුනේ නැතොත් මං හදනවා. මොකද කුඩු ගෙන්නන්නේ ප්‍රසන්න එක ඇතුළේ ඉඳලා. පාතාලේ ඔපරේට් කරන්නේ ප්‍රසන්න එක ඇතුළේ. සර ටෙරරිස්ට්ලත් ඔපරේට් කරේ ප්‍රසන්න එක ඇතුළේ. ප්‍රසන්න එකේ කරන්න එපයි කියන හැම දෙයක්ම වෙනවා. මම ප්‍රසන්න එකට කියන්නේ මේක හැදෙන්න කියලා. මට ඕන මේක හරි විදියට ක්‍රියාත්මක වෙන්න. තමන්ට අයිති වැඩේ කරන්න බැරි මොකද ටෙලිෆෝන් එකක් ඇතුළට ගෙනියන එක වලක්ව ගන්න බැරිද එමනම් වැඩක් නැහැනේ උගලගේ මොකද්ද මහලොක්කෝට සේවයේ ඉඳලා කොමිෂනර් වෙන්න ඕන අරවා මේ වෙන්න ඕන කිව්වට වැඩක් නැහැනේ ডিপার্টমেন্ট එකේ ඉහළම ඉන්න කට්ටිය කොහොමද මේක ඇතුළේ ඉඳලා ඔපරේෂන්ස් කරන්නේ මේ අල්ලගෙන හිරේ දාලා ඉන්න මිනිස්සු ඇතුළේ ඉඳලා පාතාලේ යඩ කරන්න එතන ඉඳලා ඊළඟට කුඩු ගේන එක කරන්න එතන ඉඳලා මොකක් මොකද ඇයි ඔයගොල්ලන්ට කරගන්න නවත්තන්න බැරි මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නේ මම මේ කතා කරන්නේ කොහොමද තමන් ආත්ම ගෞරවත්වයක් ඇතුව කුඩුකාරයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද පාතාල නායකයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද මම අහන්නේ අන්න ඒවා පහළ මට්ටමේ ඉඳලා මේක තීරුම් කළදී මොකද මේ විදියට ඇත්තටම අපිට යන්න පුළුවන් කමක් නැහැ පොලිසිය කඩා වැටිලා නම් ප්‍රිසන්ස් කඩා වැටිලා නම් කොහොමද අපි නීතිය තියෙන රටක් හදන්නේ අපිට කරන්න පුළුවන් කමක් නැහැ ඉතින් හැම කෙනෙක්ම ඒ ආයතනයක සමාජිකයෙක් හැටියට ඉන්නවනම් ඒ කාර්ය තේරුම් ගන්න ඕන බන්ධනාගාර සේවයේ තමන් ඉහළම නිලධාරියෙක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ ඒ බන්ධනාගාර සේවයෙන් ගෞරවනීය සේවයක් ජනතාව බලාපොරොත්තු වෙන සේවය දෙනවනම් පමණයි නැත්තම් ඒක කියන්න බෑනේ දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රමයන්හි මිශ්‍ර ප්‍රතිකාර ක්‍රම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සුදුසු කාලය පැමිණ ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 150 වන සංවත්සර සැමරුම ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පවිත්‍ර වන්නියාරච්චි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනාධිපතිතුමා යොමු කර තිබූ සුබපැතුම් පණිවිඩය බන්දුල ගුණවර්ධන මහතා උත්සව සභාවට ඉදිරිපත් කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගී වුණා.
ගල්කිස්සේ වෙරළ තීරයට පොම්ප කරන වැලි මුහුදට ගසාගෙන ගොස් මහජන මුදල් අපතේ යන බවට විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් නගන චෝදනා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා. වෙරළ කාදණය වැළැක්වීමට අදාළ කටයුතු සිදු කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට බලය පැවරී තිබෙනවා. ඒ අනුව කළුතර කැලිඩෝ, රත්මලාන, අඟුලහන සහ ගල්කිස්ස වෙරළ තීරයන්හි වැලි පෝෂණය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 890ක්. වැලි පෝෂණ ව්‍යාපෘතියේ අරමුණු වුණේ වෙරළ තීරයේ තවදුරටත් වර්ධනය කිරීම බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බී.කේ. ප්‍රභාත් චන්දුකීර්ති මහතා ප්‍රකාශ කළේ. සමාජ මාධ්‍ය ජාලා මගින් පෙන්වන්නේ එක ස්ථානයක් ඉලක්ක කරලා එම ස්ථානයෙන් වැලි ඉවත් වීම සම්පූර්ණ වැලි ඉවත් වීම වශයෙන් පෙන්වනවා. නමුත් ඒ කොනෙන් තමයි වැලි ටික ක්‍රමයෙන් ඉවත් වෙලා වැලි ප්‍රවාහය අනුව උතුරු දිශර ගමන් කරන්නේ. මුළු වැලි ටිකම මුහුදට ගියා මිලියන 890ක් අපත ගියා කියන එක ඒක සම්පූර්ණ වැරදි තොරතුරක්. අදාළ වශයෙන් ගල්කිස්ස වෙරළ තීරයට රුපියල් මිලියන 110ක් පමණ වගේ මුදලක් තමයි එතෙන්ට වැය වුණේ. 1986 අපි මීගමුවේ ආරවිල ප්‍රදේශයේ උස්සට කේව ප්‍රදේශයේ કૃතිම වැලි පෝෂණ ව්‍යාපෘති කරලා තියෙනවා. දෙපාර්තමේන්තුව මගින් කරන ලද වැලි පෝෂණ ව්‍යාපෘතිය නිසා තමයි මීගම් වෙරළ තීරය ඉතාමත්ම පුළුල්ල සුන්දරව ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒම 2014 වර්ෂයේදී අපි උණවටුන් ප්‍රදේශයට මේ ආකාරයටම કૃතිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් කරා. ඒකත් ඉතාමත්ම සුරක්ෂිතව තිබුණා. මුල් කාලෙදී ඒකටත් යම් යම් චෝදනා ආවා. මේ වැලි ගසාගෙන යනවා, මේ වැලි පාගන්නට බෑ, ඒ වගේ යම් යම්. නමුත් දැන් අද ඒක ස්ථාවරව පවතිනවා. ඒ නිසා මේක ලංකාවට අලුත් දෙයක්ුත් නෙවෙයි. ලෝකයේ දැනට පිළිගත්ත හොඳම විසඳුම තමයි මේ કૃතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය. අඟුලාන සහ ගල්කිස්ස වෙරළ තීරයන් දෙක වැලි පෝෂණය කිරීමට යාන්ත්‍රික වැලි පෝෂණ ක්‍රමය කියන එක අපි යොදා ගත්තා. ඒ කියන්නේ එක ප්‍රදේශයකට විතරක් වැලි ගොඩ ගහලා ඒක ක්‍රමයෙන් වෙරළ කාදණි වෙන ප්‍රදේශයට යන ආකාරයට තමයි අපි ඒක නිර්මාණය කරේ. රත්මලාන ප්‍රදේශයේ තමයි වෙරළ කාදණි තිබුණේ. එතකොට ඊට දකුණු දෙසින් රත්මලාන ස්ටේෂන් එකත් අඟුලාන පොලිස් ස්ටේෂන් එකත් අතර ප්‍රදේශයේ තමයි අපි වැලි පෝෂණය කරේ. එතකොට දැන් වෙනකොට ඒ වැලි උතුරු දිශාට දෙසට ගිහිල්ලා එතන කාදන තත්ත්වයේ අඩු වෙලා තියෙනවා. ඒකම වෙරළ තීරයේ නිර්මාණය වීමකුත් අපිට දකින්න ලැබෙනවා. ගල්කිස්ස වෙරළ තීරය ගත්තොත් එතනත් අපි ගල්කිස්ස හෝටලයේ ආවෙඳගෙන 1m 600ක විතර උතුරු දිශට තමයි වැලි පෝෂණය කරේ. මේ වෙනකොට දකින්නවා ඒ කෝස්ට් ගාඩ් පොයින්ට් එක සහ දිහිවල ස්ටේෂන් එක පිටිපස්සේ වෙරළ නිර්මාණය වෙලා තියෙනවා. ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා ඍජු තැන්පතු හේතුවෙන් මෙම ඉහළ යාම සිදු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. සෝමවති රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේද ඉටුකම කොවිඩ් 19 අරමුදලට රුපියල් 105ක් පරිත්‍යාග කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුකීතා සෝමාවතී පුදබිමට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම මුදල පරිත්‍යාග කළේ. නේපාලයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංගමයේද රුපියල් 112ක් මිසඳා පරිත්‍යාග කළා. ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා වෙත බාර දුන්නා. කොළඹ මහනගර සභා කාර්ය මණ්ඩලයේද රුපියල් 12,25,000ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත බාර දුන්නේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියයි. තවත් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායක වී සිටිනවා. චෙක්පතෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණෙමින්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේද අරමුදලට දායක විය හැකි. එසේම #207# අමතා අරමුදලට පරිත්‍යාග සිදු කළ හැකි බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කරන්නේ. දුරකථන අංක 0761-0120-1120-1120-1120-1120-1124-1124 ඔස්සේ වැඩිදුර තොරතුරු දැනගත හැකි. මෙරටින් වාර්තා වන 11 වන කොරෝනා ආසාදිත මරණය අද වාර්තා වුණා. කොවිඩ්දී කොරෝනා ආසාදනය වී මෙරට වෙත පැමිණ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ. මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1639 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද හඳුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6ක්. को
කොරෝනා ආසාදිනී වී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 817ක් කොරෝනා බවට සැක සහිතව 65 දිනකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා 811 දිනකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායතනයේ සඳහන් කරන්නේ කොරෝනා ආසාදිනී වීම හේතුවෙන් සිදු වූ 11 වෙනි මරණය අද උදෑසන වාර්තා වුණා ඔහු කුවේට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි පුත්කලේ ඔහු කුරුණෑගල රේදිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ඔහුගේ දේහය පිළිබඳව සංකටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලව හෝමාගම පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා විදේශවල සිට පැමිණි පිරිස අතරින් වැඩි සංඛ්‍යාවක් කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා විදේශවල සිට පැමිණෙන පිරිස් හැකිනම් එම රටවලදී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණෙන ලෙසට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසනවා කුවේට් සිට පැමිණි අය ඒ රටේදී ඇන්ටිබොඩි පරීක්ෂණයක් එහෙම නැත්නම් රැපිඩ් ටෙස්ට් එකකට යොමු වෙලා තියෙනවා. ඒතර ඒ ටෙස්ට් එක නෙගටිව් කියලා වුන් සහතිකත් රැගෙන තියෙනවා. නමුත් ගුවන් තොටුපළේදීම රෝග ලක්ෂණ මතුවලා අපිට ඒ අයට ප්‍රතිකාර කරන්න සඳහා යොමු කරන්න උනා. ඒ වගේම පැමිණිලා දින කීපයකින් ඒ පැමිණි කණ්ඩායමේ 80%කට පමණත් රෝගය වැළඳී ඇති බවට අපිට සනාථ වුණා කරන ලද පරීක්ෂණ වලින්. ඒයින් අපිට සනාථ වෙනවා මේ රැපිඩ් ටෙස්ට් එහෙම නැත්නම් ඇන්ටිබොඩි පරීක්ෂණ මේ වගේ අවස්ථාවකදී සුදුසු වන්නේ නැහැ කියන එක මම දැන් තවදුරටත් තහවුරු වෙනවා. PCR පරීක්ෂණයක් තමයි සිදු කරගත යුත්තේ. ඒ වඩාත් සුදුසුයි මෙරටට පැමිණීමට පෙර සහතිකයක් ලබා ගන්නවා නම්. ඒ වගේම අපේ රටට පැමිණි අවස්ථාවේමත් PCR පරීක්ෂණයකට අපි සියලු දෙනාම ලක් කිරීමට මේ වන විට කටයුතු සලස්වලා තියෙනවා. බොස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුත්කලයන් 14 දෙනෙකු අද පිටත්ව ගියා. සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මේ පුත්කලයන්ට සහතිකපත් ප්‍රදානය කිරීමටද නාවික හමුදාව කටයුතු කළා. බොස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන අවසන් කළ 218 දෙනෙකු මේ වන විට පිටත්ව ගොස් ඇති අතර පුත්කලයන් 99 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා. ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 70 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටව ගිය බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. මෙරට සිටි ඉන්දියා ජාතිකයන් 700 දෙනෙකු ඉන්දියා බල අද පිටත්ව ගියා. ඒ ඉන්දියා නාවික හමුදාවට අයත් ජලාශ්ව නෞකාවෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක සීමා පැනවීමත් සමග ගුවන්කම නැතිට වීම හේතුවෙන් මෙම ඉන්දියා ජාතිකයන්ට මව් රටට යාමට නොහැකි වුණා. මෙම නෞකාවේ ආ කිසිඳු නාවික පුද්ගලයෙකු ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු නොකළ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ශීක්‍රයෙන් ඉහළ යන බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. ජර්මනිය හා ප්‍රංශය වැනි රටවල්ද පසු කරමින් මෙවන විට ඉන්දියාව වැඩිම ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුවේ 7 වන ස්ථානයට පත්ව තිබෙනවා. වසාදෙමි මේ නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමගයි මෙලෙස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලෝ පුරා 63,873 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 28,66,211ක්. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 374,537ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග පවත්නා සම්බන්ධතා අත්හිටුවීම කිසිදු පාර්ශවයකට වාසිදායක නොවන බවයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. එය ඇමරිකාව තමන්ටම කරගන්නා හානියක් ලෙසයි ඔවුන් සඳහන් කරන්නේ. ලොබ දහස් ගණනක් ජනතාව සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් අසීරු කාලයක් ගෙවන මේ මොහොතේ ඇමරිකාව මෙවැනි තීරණයක් ගැනීම අදහාගත නොහැකි කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන් රටවල් අතර 4 වන ස්ථානයේ පසු වන බ්‍රසීලෙන් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 480ක්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භාවිතයට තහනම් කර ඇති හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් මාත්‍රා මිලියන 2ක් බ්‍රසීලයට ලබා දීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. දකුණු කොරියාව තුල කොරෝනා වෛරසයේ නැවතත් හිස ඔසවා ඇති බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. සෝල් නගරය ආසන්නයේ ප්‍රදේශයකින් ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව බොහෝ වගේකින් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා. මෙතර එළඹෙන සතියේ සිට සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් උතුරු කොරියාවේ පාසල් යළි විවෘත කරන බව ඒ රට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරනවා. පසුගිය අප්‍රේල් මාසයේදී පාසල් විවෘත කිරීමට නියමිත බවද ලබා දී තිබූ නිවාඩු යළි දීර්ඝ කෙරුණා. එරටින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ පිළිබඳ මේවනතෙක් දිල වාර්තා ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව දසදහසට ආසන්න වනවා.
එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 85000 ඉක්මවා ඇති බවයි සෞඛ්‍යංශ නිවේදනය කරන්නේ. කෙසේ වුවද අද සිට වසා දෙමීමේ නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. බෙතර ආමිනියාවේ අක්‍රමාත්‍යවරයාට නව්‍ය කොරෝනා වෛරසයේ වැළඳී ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු කිසිදු රෝග ලක්ෂණ පෙන්눔 නොකරන අතර පවුලේ සියලු දෙනාට රෝගයේ වැළඳී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මිලියන 3ක පමණ පිරිසක් වාසය කරන ආමිනියාව වෛරසය පාලනය කිරීමට මෙතෙක් දැඩි පියවර ගෙන නැහැ. අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා ජනතාවට දැනුම් දෙනවා. ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදී දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. අද සිට බදාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වායි. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදී දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. සෙනසුරාදා සිට යලි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පෙර පරිදිම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ අතර ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ළංගම බස් රථ 5000ක් අද දිනේ ධාවනයට එක් කළ බව ළංගම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක සර්ණහංස මහතා ප්‍රකාශ කළා. අද දින ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 5000කට ආසන්න ප්‍රමාණයක් මේනකොට ධාවනයට එක් කරලා තියෙනවා. දිවින පුරාම ආවරණය වෙන පරිදි විශේෂයෙන්ම කොළඹ ගම්පහ සික්කවල යම් සීමා නීතිරීති තිබියදී පෞද්ගලිකංශය සහ රාජ්‍යංශයේ පැකියා සඳහා පැමිණ අය ඉලක්ක කරගෙන බස් රථ සේවාව ක්‍රියාත්මක එම දිස්ත්‍රික්කවලදී දුම්රිය පාර්යන්තවල විශේෂයෙන් කොටුව මරදාන බම්බලපිටිය සහ දෙඹටුවර යන ස්ථානවල සිට කාර්යාල පිහිටි ස්ථාන කරා වෙනම බස් සේවාවක් අපි දුම්රිය මගින් වෙනුන සපයලා තියෙනවා. මුල් ලංකාම ආවරණ බයිදී ප්‍රමාණව සහ අවශ්‍ය බස් ප්‍රමාණය නිසා දුරදී නිසා සියලු දෙනාටම අපහසුතාවයෙන් තොරව අවශ්‍යතාවයන් ප්‍රධාන අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවන්. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සිට දුර පළාත්වල සිට පැමිණෙන බස් රථවලට සහ කොළඹ සිට පිටත යන බස් රථ සඳහා සීමා තියෙනවා. ඒවා තෝරාගත් නගරවලදී නිත්තඹුව, මිනුවන්ගොඩ, නීගමුව, විස්සාවේල සහ පාන්දු නගරවලදී අපි නතර කරන තමයි රජයේ තීරණය. ඒ අනුව අපි එතන සිට බස් සේවා නැවත කොළඹට ලබා දෙනවා. කාර්යාල දුම්රිය 35ක්ද අද දවසේ ධාවනය කළ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ. අද දින කාර්යාල දුම්රිය 35කුත් නගරාන්තර ශ්‍රීගුරුගාමී දුම්රිය 2කුත් කොළඹට ධාවනය කරනු ලැබුවා. මගින් 23222ක් කොළඹට ප්‍රහාණය කරනු ලැබුවා. කොළඹට ප්‍රහාණය කරනු ලබන්නේ රජයේ හා පෞද්ගලික අංශයේ සේවය කරන ලබන කාර්ය මණ්ඩලයේ පමණයි. මේ වනතෙක් සෞඛ්‍ය අංශ මගින් සාමාන්‍ය මහ ජනතාව කොළඹලා ප්‍රවාහනය සඳහා අප වෙත අවසර ලබා දී නොමැති අතර පිටපළාත්වල මහජනතාව සඳහා දුම්රිය යොදවා තිබෙනවා. නුවර බදුල්ලත් බදුල්ල නුවරත් අතර සාමාන්‍ය මහජනතාව සඳහා දුම්රියක් යොදවා ඇති අතර අනිකුත් පිටපළාත්වල ධාවනය යන සෑම දුම්රියකම සාමාන්‍ය මහජනතාව සඳහා විවෘතව පවතින අතර තමාගේ අනන්‍යතාවය ඔප්පු කර ලියාපදිංචිවීමෙන් අනතුරුව ඉහත දුම්රියන්හි ගමන් කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. ඉදිරියේදී දුරගමන් සේවා සඳහා අවසර ලැබූ විගස දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය මහජනතාව සඳහා දුම්රිය යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන් වහන්සේට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. නීති විරෝධී ලෙස T56 ගිනිඅවියක් සහ උණ්ඩ ළඟ තබා ගැනීම උන්වහන්සේට එරෙහි චෝදනාවයි. 2010 වසරේ විපක්ෂයේ පොදු අපේක්ෂකයන් ලෙස සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේදී එනම් 2010 ජනවාරි 20 වනදා මාලිකාවත්ත බෝධිරාජාරාමේ වැටළු පොලිස් විශේෂ කාර්ය බලකාය T56 ගිනි අවි උණ්ඩ සහ පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබුණා. T56 ගිනි අවි 2ක් සහ උණ්ඩ 216ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඌවතැන්නේ සුමන හිමියන් ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ කොළඹ මහාධිකරණයේ හමුවේ අධි චෝදනා ගොනු කළා. මීට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් සෙසු විත්තිකරුවන් නිදොස් කර තිබුණා. එහෙත් පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් ඒ හිමියන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමටයි විනිසුරු ආදිත්‍යගේ පඩබෙඳගේ මහතා නියෝග කළේ. පසුගිය රජයේ සමයේ සිදු කළ කිරි නිෂ්පාදන ව්‍යාපෘති වැනි
අසාර්ථක ව්‍යාපෘති සඳහා රජයේ මුදල් වැය නොකරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නිලධාරීන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ වෙනකොට අවුරුදු 2යි මාසයක් ගත වෙනවා හරක්තියා පූස් පැටියෙක්වත් මේ වෙනකොටත් ලංකාවට ගෙනාවේ නැහැ. දැන් මේ විගණක කාර්යාධිපති වාර්තාව ඇතුළු මේ සියලු තත්ත්වයන් තුළ මේක අසාර්ථකයි කියලා පෙන්වලා තියද්දී UMP ආණ්ඩුව හැරිසන්ලා යටතේ ඔන්න ඔය විදිහට ක්‍රියාත්මක වුණා. දැන් එමනම් දැන් මේ ආණ්ඩුව මොකද කරන්නේ? දැන් මෙව්වා පරීක්ෂා කරලා මේට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට වැරදිකරුවන්ට දඬුවම් දෙනවා වෙනුවට මේ අසාර්ථක ව්‍යාපෘතියක් කියලා උප්පිලා තියෙන පරිසරය ඇතුලේ එම සමාගමම සම්බන්ධ කරගෙන නැවත හරක් 2500ක් ගේන්න මේ ආණ්ඩුව තීරණය කරනවා. කිරිගවයි නානයනය කිරීමේ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කරේ වාණිජ ගොවිපල පිහිටුවීම සඳහා උසස්සාරේ කිරිගවෙන් ආනයනය කරලා ගොවිපල සඳහා ලබා දීම පෞද්ගලික ව්‍යවසායකයන්ට. නමුත් මින් ඉදිරියට ඒ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. ඒ මුදල් දැනට ඒ ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු ණය ආධාරයක්. එම මුදල් යොදවාගෙන එහි විෂයපතේ වෙනස් කරමින් දැනට ප්‍රධාන අවශ්‍යතාවයන් වන සත්ව ආහාර හිගය සහ උසස්සාරේ සතුන් හිගය අන්න ඒ සඳහා සතුන් අභිජනනය කරන ගොවිපලක් මේ ව්‍යාපෘති හරහා සැකසීමට එහිදී අපිට පිටරටින් සතුන් ආනයනය කර වාණිජ ගොවිපල හිමියන්ට ලබා දෙනවා වෙනුවට රටේ විවිධ දේශගුණික කලාපවලට ගැළපෙන සතුන් අභිජනනය කරලා දේශීය වශයෙන්ම ලබා දීමේ හැකියාව තියෙන මේ අභිජනන ගොවිපල හරහා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා අපේ රටේ සම්පත්තා අපේ රටේ ජනතාව මත වැඩි විශ්වාසය රඳවමින් මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම භාණ්ඩ ආසේවා රට ඇතුළේ නිෂ්පාදනය කර ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති වර්ණයට පෙර ආතුව මුද්‍රිතව රටට ලබා දුන්නේ. ඒ අනුව ඒ වැඩසටහන කලින් සකස් කරලා තිබුණි. කොවිඩ් 19 වසංගතයේ කරන කොටගෙන ඒ අවස්ථාවලදී විය යුතු ක්‍රියාකාරීත්වයන් තම අයබැලේකණියක් ඉදිරිපත් නොකළ නිසා ඒ වැඩ කටයුතු සැලසුම් කිරීම හැර ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ නැහැ. විපක්ෂයේ ඇතමුන් ප්‍රකාශ කරන පරිදි මැතිවරණ පැවැත්වීම ගැන ආණ්ඩුවට කඩි කුලප්පුවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ද මෙලෙස අදහස් පළ කළා. මැතිවරණ කොමිෂන් සභාවේ එක් සමාජිකයෙක් සම්පූර්ණ මනසින් හදවතින් අද පවතින රජයට විරුද්ධව කරන්න පුළුවන් සෑම දේවල් කිරීමට ඉදිරිපත් වෙලා තිබෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් සමස්ත කොමිෂන් සභාවට වගකීමක් හා යුතුකමක් පැවරෙනවා නීතියේ දෘෂ්ටි කෝණයෙන් හා සදාචාරාත්මක. ඕනෑම පරිසරයක ඕනෑම කොමිෂන් සභාවක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ කොමිෂන් සභාවේ සමාජිකයන් අතර එකඟත්වයක් නැත්නම් විවිධ මත තිබෙනවා නම් එහෙනම් බහුතරයේ මතය තමයි කොමිෂන් සභාවේ මතය වෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු වන්නේ ඒ මැතිවරණයේ කාල සීමාවේ පළවෙනි දවසේ ඉඳලම අපේක්ෂකයන්ට ගේන්ගෙට යන්න පුළුවන් ඡන්දදායකයන්ට තමන්ගේ ගෙදර රැස්වීමක් කරන්න පුළුවන් රජයේ සේවකයන්ට වියක්සකක් නොමැතිව ඒ සුවිශේෂ රාජකාරි කරන්නට පුළුවන් අවස්ථාවක්. විපක්ෂය ඉතාම සූක්ෂමව මැතිවරණ මෙහෙයවන නිලධාරීන්ට පවා මැතිවරණයක් නොපැවැත්වීමට අවශ්‍ය කරුණු සනාථ කරන්න උත්සාහ කරනවා. ඒ නිලධාරීන්ට මහා බලපෑමක් සිදු කරනවා. මේ රටේ මැතිවරණයක් තියන්න බැරි අවදානමක් තියෙනවා කියලා. ඉතින් මැතිවරණයක් නොතියා ඉන්න පුළුවන් සියලුම පරිසරය ඔය සමග ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් එයාලගේ න්‍යායතර වරුන් හැටියට කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් අද ක්‍රියාත්මක කරමින් පවතිනවා. දැනට අලියාගෙන් ඉල්ලන කණ්ඩායමත් සමග ජන බලවේගය යටතේ ඉදිරිපත් වෙන්න පුළුවන්. මැතිවරණයට ඉදිරිපත් වෙනවා අපි කණ්ඩායමක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් වෙලා ඒ කටයුතු කරන්න පුළුවන්. වෙයි තින් පුංචි ප්‍රශ්නයක් නිසා අවසාන මොහොතේදී ඒ වෙන වෙනම වෙන් වෙන සිද්ධ වුණත් සජාතික පක්ෂ ඔක්කොම අපි එකම කණ්ඩායමක්. විපක්ෂයේ උන්මත්තක ප්‍රකාශ තුල කියවෙන්නේ ආණ්ඩුවේ අපිට මැතිවරණ සම්බන්ධව කඩිකුලප්පුවක් තියෙනවා කියලා. ඡන්දපලට පැනලා ඡන්ද පෙට්ටිය උස්සපු ඡන්දපලට පැනලා ඡන්දේ දාන්න ආපු මිනිස්සුන්ට වෙඩි තියපු ඇතැම් පාර්ශවවලට වඩා ලංකාවේ මේ රටේ මිනිස්සුන්ගේ මැතිවරණ අයිතිය පිළිබඳව අපිට උනන්දුවක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. මොකද අපි හැමදාම පෙනී සිටියේ මේ රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. අද මේ රටේ විපක්ෂයේ මැතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ බය
COVID-19 ව්‍යසනය ඇස්සේ හංගලා තමයි සමාජගත කරන්න උත්සාහ කරන්නේ. චන්ද කල්දානෙක මැතිවරණ සිටියම අකුලන එක මේ අයගේ දේශපාලන විනෝදාංශය බවට පත් වෙලා. පළාත් පාලන ඡන්දය අවුරුදු දෙකම මාරක් විසික් කළා දැම්මා. අද පළාත් සභා ආයතන ව්‍යුහය රටේ අතුරුදන් වෙලා. මේ හැම එකක් පිටිපස්සෙම තිබුණේ එදා ආණ්ඩුවේ හිටපු අද විපක්ෂයේ ඉන්න මේ එක්තරා සීමිත කණ්ඩායමකගේ මැතිවරණ විරෝධය. හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා තමාව ඝාතනය කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු නිවසට එවූ බව එවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළා. දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි නිශ්ශංක සේනාධිපති මහතා මෙම හෙළිදරව්ව සිදු කළේ. එවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ දෙවන දිනයටයි. හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉහළ තනතුරු අපේක්ෂාවෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහ දරුව බවයි නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් CCTV දර්ශන සමග මිරිහාන පොලිසියට පැමිණිලක් කළබ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඔහු ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් පසුගිය පෙබරවාරි 13 වනදා පොලිස් ප්‍රතිපරය වෙත ලිපියක් මගින් පැමිණිලි කළ බවද නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළා. එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන් බවට පිළිගන්නේ නම් තමන්ගේ සියලු නඩු කටයුතු අවසන් කරන බවට අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ නිර්ධාරියෙකු තමන්ට බලපෑම් කළ බවද නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළා. 2015 වසරේ ජනවාරි 18 වනදා MB මහනුවර නෞකාව අතරංගොඩ ගන්න අවස්ථාවේ නාවික හමුදා නිර්ධාරින් සහ රත්නලංකා ආරක්ෂක නිර්ධාරින් නෞකාවේ සිටි බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා. වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේ යහපාලන රජය පත් කළ රත්නලංකා ආරක්ෂක සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා තමාට කතා කර නිශ්ශංක මට සමාව වෙන්න මේක නීති විරෝධී වැඩක් දේශපාලන පරිගැනීමක් මට කළ හැකි දෙයක් නැහැ සමාව වෙන්න යනුවෙන් ප්‍රකාශ කළ බවයි. මේ නාවික හමුදා වයින් ගොර මගෙන් කප්පන් ඉල්ලු. එතුමා මම ගැනද විවේචනය කරා. ඒ වෙනුවට මගේ ගෙදරට 2015 දෙසැම්බර් 31 අවිගත් ඕගේ ප්‍රධාන රැකවලුන් දෙදෙනෙක් එව්වා. මගේ CCTV කේ නම්බර්ස් එක්ක සඳහන් වුණාම මගේ රැකවලුන් නිතිය ගෙදර මට දීලා දෙන පෞද්ගලික ආරක්ෂක අවින්දා එනිසා මගේ ජීවිතේ බේරුණා නැත්නම් මාව ඝාතනය කරනවා. අද්මිරල් රවින්ද විජේගුණ මහත්මයා ඒ ගැන මම මෙරියාන පොලිසියට කම්ප්ලේන් එකක් කළා. ඒ ගැන ඉන්ක්වයරියක් තිබුණේ නැහැ. අද වෙනකන් මම ඒ ගැන දැනුම් දුන්නා දැනට ඉන්න වත්මන් පොලිස් ප්‍රතිවරයාට පොලිස් කමිෂන් සභාවට සාධ ප්‍රකාශ කර සිටියා. ලිඛිත සාක්ෂි වීඩියෝ පටයක් ඇතුළු ඒ බයිසිකල් දෙක අපේ ගෙදරට එනවා. ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින් දෙදෙනා අවිසහිතව මාව ඝාතනය කරන්න. මෙන්න මෙහෙම තත්ත්වයක් තිබෙන කියලා කියන්නේ. ඒ අතරතුර අමතක කරන්න එපා. හරියටම ජනවාරි 9 වෙනිදා රාත්‍රියේ මගේ ගෙදරටත් මගේ අබා ප්‍රාප්ත හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා. දේහය බදුල්ලේ පීටේ මහතාගේ නිවස වෙත රැගෙන යාම අද සිදු කෙරුණා. අභව ප්‍රාප්ත මාෂල් පෙරේරා මහතාගේ දේහය අද දහවල් 12ට තැන්පත් කර තිබුණේ ජයරත්න මල් ශාලාවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව ජනාධිපතිතුමා පවුලේ ඥාතීන්ට සිය ශෝකයද පළ කළා. මාෂල් පෙරේරා මහතාගේ දේහය බදුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාම අද සිදු කෙරුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන තුන්වනදා බදුල්ල පොදු සසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඌව සබරගමුව සහ දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙස ඒ මහතා කටයුතු කළා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.